මයිරු ස්පෝර්ට්ස් ඇකඩමිතුරින් අද දිනෙත් අපි ඔබට අලුත් දෙයක් කියලා දෙන්න සූදානම්. ඔබට මතක ඇති අපි මීට කලින් වැඩසටහනවල හැම අවස්ථාවකදීම ඔබට කියලා දුන්නා පන්දු රැකීම පිතිකරණය පන්දු යැවීම වේග පන්දු යවන්නන් දඟ පන්දු යවන්නන් ලෝකෙ සිටින දක්ෂතම පන්දු යවන්නන් පිතිකරුවන් ක්‍රීඩා කරන පහරවල් මේ හැම දෙයක් ගැන. අද දිනේදී අපි ආරාධනා කරා ශ්‍රී ලංකාව වෙන ජේෂ්ඨතම විනිසුරුවරයෙක් ඒ වගේම ඔව් විස්තර විචාරකයෙක් මට වඩා හොඳින් ඔබට මේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ මේකේ තියෙන නීති රීති ඒ වගේම විනිසුරුවරයෙක් හැටියට අපි නොදන්න බොහෝ දේවල් ඔබට කියලා දෙන්නට මේ අවස්ථාවක් මම කරගත්තා. ඉතින් අද දිනෙත් මාත් එක්ක එකතු වෙනවා සේන නන්දවීර මහත්මයා. ඔව් ජේෂ්ඨතම විනිසුරුවරයෙක් අත්දැකීම් බහුල ඒ වගේම අපි ක්‍රීඩා කරන කාලෙත් ඔබ විනිසුරුවරයෙක් හැටියට කටයුතු කරා. ඉතින් මම අද දිනේ අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ පන්දු යවන්නෙක් හැටියට පිතිකරුවෙක් දවා ගන්න තියෙන අවස්ථාවන් කීයක් තියෙනවද? ඒ මොනවද? ඔය තමයි හොඳ ප්‍රශ්නයක්. අතම අවස්ථාවන් හැටියට තියෙන තිබුණා ඉස්සර 11ක්. සමහරවිට 10 කියලා පිළිගත්ත නමුත් 11ක් තියෙනවා. 11 කියන්නේ අපි දන්නවා රිටයර්ඩ් අවුට් කියලා එකක් තිබුණා. ඒ කියන්නේ ඒකත් මම පැහැදිලි කරන්නම්. දැන් අලුත් නීතිය හැටියට එක දැවියාම කයින් කරා. මොකද පන්දු ඇතින් අල්ලීම කියන එක අයින් කරා මේ ගිය දෙසැම්බර් මේ 2017 සැප්තැම්බර් 27 වෙනිදා ඉඳලා. ඔබ අහලා තිය හෑන්ඩ්ලිං ද බෝල්. හෑන්ඩ්ලිං ද බෝල්. ඔව් පන්දු ඇතින් අල්ලීම. දැන් තියෙන්නේ පන්දුව කඩුල්ල යවදීම බෝල්ඩ් බෝල් කියලා අපි කියනවා. ඊට පස්සේ තියෙනවා උඩ පන්දුව රැග් ගැනීම 2යි. ඊට පස්සේ ස්ටම්ප් කිරීම. ඊට පස්සේ හිට් ද බෝල් ටොයිස්. දෙවර පන්දුවර පහර දීම. ඒ කියන්නේ නීත්‍යානුකූල පන්දුවර එකපාරයි පහර දෙන්න බලන් පිටිකරුවට දෙපාරක් ගැහුවොත් ඉල්ලීමක් කරොත් අවුට් දෙන්න බලන්. ඒක නීත්‍යානුකූල ගහන්න පුළුවන් එක අවස්ථාවක් තියෙනවා තමන්ගේ කඩුල්ල ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ පන්දුව පිට වැදලා බෝලේ විකට් එකට යනවා නම් එකපාරක් ගහන්න පුළුවන්. ඊට අමතරව ගහන්න බෑ දෙවෙනි පාර. ඊට පස්සේ අමතරව තියෙනවා හිට් විකට්. හිට් විකට් කියන එක දන්නවනේ. මලින් අවුට් වෙලා හිට් විකට් වෙනවා. ඒකම පන්දු රකින්නට බාධා කිරීම. ඔබ්ස්ට්‍රක්ටින් ද ෆීල් කියලා දිනවා. ඊට අමතරව තියෙනවා අපි හැමෝම විනිශ්චයකරුව බැනුම් ගන්න එක තමයි LBW. කඩුල්ල මොහා කිරීමේ වර්ධ හසුවීම. ඊට අමතරව දුවද්දී දේවයා මත රන් අවුට්. ඊට පස්සේ තියෙනවා ටයිම් අවුට්. ඒ කියන්නේ කාලය ඉක්ොත්තනාට පස්සේ දැවියාමක් තියෙනවා. අර විනාඩි 3ක් ඇතුළත ක්‍රීඩා පිට ආව නැත්නම් එපිල් කරොත් අවුට් එකක් දෙන්න පුළුවන් විනිශ්චයකරුව. ඒකම අපි දැන් කියපු අනිත් එක තමයි රිටයර්ඩ් අවුට් කියන එක. දැන් ඒ 10 තමයි දැන් තියෙන්නේ. ඒ කියන්නේ ඉක්මනින් කියනවා බෝල්ඩ්, කෝට්, ස්ටම්ප්, හිට් ද බෝල් ටොයිස්, හිට් විකට්, ඔබ්ස්ට්‍රක්ට් ඉන් ද ෆීල්ඩ්, LBW, රන් අවුට්, ටයිම් අවුට්, රිටයර්ඩ් අවුට්. මේ වලින් බොහොම දෙයක් ඔබ දන්නවා ඇති. සමහර දේවල් තමයි දන්නේ නැත්තේ. නමුත් අපි අර දන්නේ නැති දේවල් ගැන පොඩ්ඩක් විස්තරාත්මකව දැනගමු. මොකද අපි එකක් සඳහන් කරා ටයිම් අවුට් කියන දේ. සාබර පැහැදිලි කරන්න මොකද්ද මේ ටයිම් අවුට් කියන්නේ? ඔය අපි වන්න සාම විනිශ්චකාරවරු ගාව තියෙනවා. දැන් අපි දැන් ජාත්‍යන්තර තරගයක නම් රූපාණ විනිශ්චකාරවරය ගාව තියෙන රේ තිරේ දුවන ඔරලෝසක් තියෙනවා. දැන් දෙවියම ගියාට පස්සේ ඒ වෙලාව ලියා ගන්න ඕහො. සාමාන්‍ය පිටියේ විනිසුරත් වෙලාව ලියා ගන්නවා. ඒ දෙවි ගිය වෙලාවේ ඉඳලා විනාඩි 3ක් ඇතුළත ඊළඟ පිටිකරුවා එන්න ඕන කඩුල්ලට ඇවිල්ලා එයා පන්දුවට පහර දෙනවා නම් එයා ඉන්න ලබා ගන්න සූදානම් වෙලා නැත්නම් ඉල්ල ලබා ගන්න ඕන. ඊළඟ පන්දුව පිළිගන්න සූදානම් වෙන්න ඕන. ඒ විනාඩි 3 ඇතුළත එයා පිටිකරණය කරන්නේ නැත්නම් ඔය අනිත් පැත්තේ පන්දු යවනන්තයට ආව නම් ඒ පැත්තේ සූදානම් ඉන්න ඕන විනාඩි 3ක් ඇතුළත. විනාඩි 3ක් ඇතුළත ක්‍රීඩා පිටියට ආවේ නැත්නම් පන්දු රකින්න කණ්ඩායම ඉල්ලීමක් කරොත් විනිශ්චකාරවරයාට පුළුවන් දෙවියම සටහන් ගන්න. ඒකට තමයි ටයිම් අවුට් කියන්නේ. නමුත් ඒ අවුට් එක දෙන්න ඉස්සෙල්ලා විනිශ්චකාර මහත්වරු සෑහීමකටපත් වෙනවනේ මෙයා පිටිකරුව ආවේ නැත්තේ සාධාරණ හේතුවකට කියලා. අපිම සමඩෝ පෙවිලෙන් ඉඳලා එනකොට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහුගේ මොන හරි හදිස්සියක් වෙලා මේ අසනීපයක් වෙන්න පුළුවන්. ඒක පරීක්ෂා කරලා බලලා තමයි අවුට් වෙන්නේ. විනිශ්චකාරන්ට පුළුවන් ක්‍රීඩා මණ්ඩපයට ඇතුළට ගිහිල්ලා හරි ඒ පරීක්ෂණය කරලා අවුට් වෙන්න. හරි. ඔබ දැන් දන්නවා විනාඩි 3ක් ඇතුළත කාලයක් ඇතුළත ඔබ එන්න ඕන ඉන්න ලබාගෙන අපි කියනවා සීමාවෙන් ඇතුළට ඇවිල්ලා ඉන්න ලබා ගන්නට අවශ්‍යයි විනාඩි 3ක කාලයක් ඇතුළත. ඒ වගේම දැන් මම අහන්නේ ඔබ දැකලා ඇති මේ දුවද්දි දැවියම් වලට හසු වෙන අවස්ථාවලදී පිටිකරුවා අපි දකිනවා පන්දුව කඩුල්ල වෙත යොමු කරනකොට ඔහු මේ අපි කියනවා මේ කඩුල්ල වහ ගන්නවා. ඒ වගේ අවස්ථාවක පිටිකරුවට පන්දුව වැදුනොත් මොන වගේ අවස්ථාවක්ද උදාවෙන්නේ? එතත් අතරම ඒකෙද තමයි අපි අර කලින් කිව්වේ අර පන්දු රකින්නට බාධා කිරීමේ නීතිය අරට තමයි ඒතර දෙවියන්නේ. අපි මොළේ දැන් සාමාන්‍යයෙන් අර ක්‍රීඩකව දෙන්නේ දුවනකොට ඒ එක සීමාවක තමයි දුවන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ඒ යන මාර්ගය මාවත වෙනස් කරන්න බෑ. වෙනස් කරනවා නම් කරන්න පුළුවන් පන්දුව වැදිලා තුවාල වීමකින් වැළකෙන්න පුළුවන්. නමුත්
දුවද්දි දැවියාමකට බාධාවක් කරන ආකාරයෙන් පිටිකරුවා ඒ පන්දු රකින්නාගේ පැත්තට එහෙමද ඒ කඩුල්ලයි පන්දු රකින්න අතර ආවරණය වල පරිදි දිවුවොත් එහෙම අනිවාර්යයෙන්ම ත්‍රෝ එක දැම්මත් නැතත් ඒ කියන්නේ ත්‍රෝ කරන්න ඕනේ ත්‍රෝ එක දැම්මත් නැතත් පන්දු රකින්නට ඉල්ලීමක් කරොත් එහෙම මේ ක්‍රීඩක ඒ මාර්ගය හරහා දිවුවා කියලා ඉල්ලීමක් කරොත් විනිශ්චයකරු දෙන්න සාකච්ඡා කළා මේක හරණම් මේ දෙන්න මෙයා බාධාවක් කරාද කියලා මම රූපාන විනිශ්චයට දාලා හරි ඒ තීරණය දෙන්න පුළුවන් එතෙන්ද තමයි පන්දු රකින්නට බාධා කිරීමේ අරටේ දෙවියන් ඔව් ඒ නිසා ඔබට ඔබ අපි කියන විකට් එක අතර දුවද්දි හැම වෙලාවෙම පිටිකරුවන් දෙදෙනාට අන්ත දෙකක් තියෙනවා ඒ නිසා ඔබ මතක තියාගන්නට අවශ්‍ය වෙන්නේ ඒක මොකද බාධා කරන්න ගියොත් පන්දු රකින්නන්ට ඔබ හොඳින් අහන්න හිටියා නම් පන්දුව විසි කරන්න අවශ්‍යෙත් නැහැ පන්දු රකින්නන්ට පුළුවන් ඉල්ලීමක් කරන්න ඔබ අවහිර කරනවා නම් ඒ නිසා ඒ වගේ දැවියාමකුත් තියෙනවා ඒ වගේම තමයි hitting twice the ball කියලා ඔබ අහන්නට ඇති සාමාන්‍යයෙන් ඔබ දන්නවා අපි එක් වතාවක් විතරයි පන්දුර පහර දෙන්නේ නමුත් මේ අවස්ථාව මොකද්ද? පදරම අපි ඒක නීතිය ගන්න කරන hit the ball twice දෙවර පන්දුර පහර දීම. දැන් මෙතනදී අපි දන්නවා සාමාන්‍යයෙන් පන්දුවක් ආවට පස්සේ පිටිකරුවා පන්දුර පහරක් එල්ල කරාට පස්සේ නැවතත් ඒ පන්දුර දෙවෙනි පාර ගහන්න බෑ. මොකද දෙවෙනි පාර ගැහුවාට පස්සේ ඉල්ලීමක් කරොත් දෙවියාම කියනවා. නමුත් දෙවෙනි පාර ගහන්න පුළුවන් එක අවස්ථාවක් මම ඉස්සෙල්ලා කිව්වා. සාමාන්‍ය අපි කතා කරද්දී ඕනනම් පන්දුව යනවා නම් තමයි කඩුල්ල පැත්තට. කඩුල්ල වදින්න යනවා නම් ඒක පිත්තෙන් ගහන්න පුළුවන්. නමුත් ඒක අතින් අල්ලන්න බෑ පන්දුව. අතින් ඇල්ලුවොත් එහෙම කෙලින්ම පන්දු රකින්නට බාධා කිරීමකට දෙවිය යනවා. එතෙන්දී පාදයෙන් පන්දු නවත්තන්න පුළුවන්. එහෙම අතින් අල්ලන්නේ නැතුව ඇඟෙන් වුණත් පන්දුව නවත්ත ගන්න පුළුවන්. එතෙන්දී තමයි අපි කියන්නේ විශේෂයෙන්ම hit the ball twice අද hit the ball twice එකට ඉස්සර තිබුණා ලකුණු ගන්න පුළුවන්. ඒ කියන්නේ නීති අනුකූලව බහලා දුවනවා. නමුත් දැන් කිසිම ලකුණක් දෙන්නේ නැහැ. ඔව් ඒ නිසා ඔබ දැනගත් යුතු දේවල් බොහොමයක් තියෙනවා. පිටිකරුවෙක් හැටියට ඔබ කඩුල්ල වෙත පන්දුව යනවා නම් ඔබට පුළුවන් පිටින් පන්දුව නවත්තන්න. ඒ වගේම ඔබේ පාදයෙන් උනත් පන්දුව නවත්තන්න. මොකද සමහර ක්‍රීඩකයන් මේ හරියාකාරව දන්නේ නැහැ. ඔවුන් හිතනවා පිත්තෙන් පන්දු නවත්ත ගන්න බෑ කියලා. අතින් අල්ලන්න. ඒ නිසාම තමයි අපිට ඔබට මේ නීතිය ගැන අපි පැහැදීමක් ඉතාමත්ම හොඳින් වටහලා දුන්නේ. මොකද සමහර දේවල් අපි දන්නේ නැතුව ඒ වගේ වෙන අවස්ථාවන් බොහොමයක් තියෙනවා. මොකද ඔබ මේ මෑතකදී උනා දැක්කනම් සමහර වෙලාවට තුන්වෙනි විනිසුරුවට දාන්න නැතුව පිටිකරුවා යන්නට උත්සාහ කරනවා. ඔව් නොදැනුවත්කම නිසා මේ ජාත්‍යන්තර තලයේදීත් ක්‍රීඩකයන්ට මේ වගේ අතපසු වීම වෙනවා. මගේ හැරෙනවා. ඉතින් අපි ඔබට මේ පුංචි කාලේ ඉඳලා පුරුදු කරන්නේ මේ නීතිය ඔබ දැනගත යුතුයි. මොකද 10ක් අවස්ථාවන් තිබෙනවා පිටිකරුවෙක් දැවියන්න. ඒ කීපයක් ඔබ දන්නවා. අපි සාමාන්‍යයෙන් කතා කරොත් බෝල්, කෝට්, රන් අවුට් ඒ වගේම ස්ටම්ප් LBW කියන දේවල් බොහොමයක්ම ඉතාමත්ම සරල දේවල්. අවසාන වශයෙන් මම මේ අහන්න කැමති LBW කියන අවස්ථාවට හසු වෙන්නේ පිටිකරුවා අපි දැන් ඔබ දන්නවා ඇති මේ දවස්වල රූපවාහිනිය නරඹලා නමුත් හරියාකාරව ඔව් ඔබ කඩුල්ලේ වඳන LBW එකක් හැටියට පිටිකරුවෙක් දැවියන්න මොන වගේ සාධකද හේතු වෙන්නට ඕනේ. අදරම ඔබ තමයි විනිශ්චයකරුන්ට ගන්න තියෙන තීරණය හුඟක් බැනුම් අහන්නේ තොන්නේ තමයි. අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාවේ නීති 42ක් තියෙනවා. 42 36 වෙනි නීතිය තමයි කඩුල්ල මාකිරීම වරදට හසු දැවියම. එතෙන්දී විනිශ්චයකරුවරයා මනෝමයෙන් ප්‍රශ්න පහකට පිළිතුරු සපය ගන්නවා. ඉස්සෙල්ලාම එක ප්‍රශ්න තමයි පළවෙනි ප්‍රශ්න තමයි නෝ බෝල් පන්දුවද නැද්ද යන්න. දැන් මේ හැම එකටම ඔව් 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 කියලා ඉස්සරහට ගිහිල්ලා හැම ප්‍රශ්න පහටම ඔව් නම් ඇඟිලි ඉස්සෙනවා. ඒකත් පළවෙනි එක නෝ බෝල්ද නැද්ද? ඊළඟට පන්දුව පතිත වෙන ස්ථානය. අපි දන්නවා පන්දුවේ තනතිල්ල ගැන කතා කරද්දී මංගවාර විකට් තුන අතර පළතරේ අපි දන්නවා සාමාන්‍ය අඟල් 9යි. ඒ අඟල් 9 අතර පළතරේ පන්දුව පතිත වෙනවනේ. එහෙම නැත්නම් අඟල් 9ට පිටින්. ඒ කියන්නේ ඕ ස්ටම්ප් එක වැත්තේ. පිටිකරුවා රයිට් හෑන්ඩ් බැට්ස්මන් කියනද ලෙෆ්ට් හෑන්ඩ් බැට්ස්මන් කියනද එයාගේ පිටින්නට පිටපැත්තෙන් පන්දුව පැත්ත වෙන්න පුළුවන්. ඒ දෙවෙනි ප්‍රශ්නේ ඒක. පායින්න පැත්තේ එළිය පතිත වුණොත් දෙවියමක් වෙන්නේ නැහැ. ඒතකොට නැහැ. තුන්වෙනි එක තමයි ඒ පන්දුව පිටිකරුවාගේ ශරීරයේ වදින ඝර්ෂණය වෙන විට මේ පිත්තේ වැදුනද එහෙම නැත්නම් පිත්ත අල්ලගින්න අතේ වැදුනද. ඒ කියන්නේ ග්ලව්ස් එකේ හැබැයි පිත්ත අල්ලගින්න ඕනේ ඒ වෙලාවේ. ඒ වැදුනද නැත්නම් තුන්වෙනි ප්‍රශ්නේ. එතකොට හතරවෙනි ප්‍රශ්නේ තමයි ඒ පිත්තේ වදින්න බෑ පිත්ත අල්ලගින්න අතේ වදින්න බෑ. හතරවෙනි ප්‍රශ්නේ තමයි නීත්‍යානුකූල පහර කෙල්ල කරා නම් හරියටම පන්දුව ශරීරයේ වදිනකොට පිටිකරුවාගේ පාදයෙන් වදින්න ඕනේ ඔලිය වදින්නත් පුළුවන් මොකද පිටිකරුවා නැමිල ගන්නත් පුළුවන් දන ගල ගන්නත් පුළුවන් එතෙන්දී ශරීරයේ වදිනකොට හරියටම කඩුළු තුන අතර පරතරයේ වදින්න ඕනේ නීත්‍යානුකූල පහරක් ඉල්ල කරා නම් ඒතර විංශකාරය ඒක තමයි බලන්නේ ඊළඟට බලනවා
නීති අනුව වල පාර කෙල්ල කරන්නේ නැතුව ඩෙලිවරට් පැඩින් කියලා එකක් තියෙනවා. අපි කියමු හිතාමතා පාදේ පාදේ එළියට දැම්මොත් එහෙම පන්දුව පිළිගත්තොත් අන්න එතෙන්දී එතෙන්දීත් පුළුවන් නීති අනුව වල පාර පන්දුව පාර කෙල්ල කරලා නැති හින්දා ඉදිරියට එන්නේ. අන්තිම ප්‍රශ්නේ තමයි ශරීරයේ පන්දුව නොදුනා නම් කඩුල්ලේ වදිනවද නැද්ද යන තියෙනකනේ පන්දු ඒ ප්‍රශ්න පහටම ඔව් 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 කිව්වොත් ඔව් ඉතමත් පැහැදිලිව ඔබට ඒ අවස්ථාව පැහැදිලි කරලා දුන්න ඉතින් ඉතමත් ස්තුතිවන්ත වෙනවා. මොකද කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙද්දී විනිසුරු වරේක් මේ හැම දෙයක් ගැනම හිතලා බලලා තමයි දැවියා අපට කියන්නේ.